මීළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ 12 තරංග සම්බන්ධ වෙච්ච තවත් වැදගත් කොටසක්. හරි. මොකක්ද? මේ ශ්‍රොණික කීකරුම් සම්බන්ධ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා සුපර්සොනික් ජෙට් යානා සම්බන්ධව ටිකක් අහලා තියෙනවා. හරි. එතන මොනවද මේ ශබ්දයේ වේගයට වඩා වැඩියෙන් යන ඒවා? ශබ්දයේ වේගින් යන ඒවා මෙන්න මේ වගේ කතන්දර ටිකක් අහලා තියෙනවා. එතකොට මේ මෙන්න මේ කතාව සහ අපි දන්න භෞතික විද්‍යාවට සම්බන්ධ කිරීමක් තමයි මෙතනදී කරන්නේ. හරි. දැන් සාමාන්‍ය උගන මතකයෙන් මම කියලා දුන්නා තරංග පෙරමුණු සම්බන්ධ. හරි තරංග පෙරමුණු සම්බන්ධව අපි කතා කරා. දැන් අපි කිව්වා ප්‍රභවයේ ස්ථාවරව ඉන්නවා නම් එයා සමාන කාලාන්තරවලදී තරංග පෙරමුණු පිට කරනවා. ඒ තරංග පෙරමුණු ගෝලාකාර ප්‍රදේශයක ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට බලමු. පළවෙනි අවස්ථාවේ අපි හිතමු ප්‍රභවයක් නිශ්චල විදිහට තරංග පෙරමුණු පිට කරනවා. එයා මගින් පිට කරන තරංග පෙරමුණු මේ විදිහට මාර්ගයේ ගමන් කරන ගෝලාකාර මාර්ගයක ත්‍රිමාණ අවකාශයේ මේ විදිහට ගමන් කරනවා. හරි. මේ විදිහට ගමන් කරනවා. මේ සෑම තරංග පෙරමුණු දෙයක් අතරම පරතරය නියත වීම සිද්ධ වෙනවා. මොකද ප්‍රභවය නිශ්චල වීම නිසා. හරි. මේ විදිහට. හරි. ඊට පස්සේ අපි කතා කරා මේ ප්‍රභවය ගමන් කරනවා. හරි. ප්‍රභවය ගමන් කරනවා නම් අපි ප්‍රභවය මේ පැත්තට ගමන් කරනවා. එතකොට ඒ වගේ එකකින් නැත. ඒ වගේ ප්‍රභවයකින් නිකුත් කරන තරංග පෙරමුණු ස්වභාවය මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි ගත්. හරි. මෙන්න මේ වගේ ස්වභාවයක්. එක් පැත්තකින් ඈතටත් අනිත් පැත්ත දෙසට තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි. මෙන්න මෙහෙම. දැන් එතකොට මේ අවස්ථාවේදී අපි හිතමු ප්‍රභවයේ ප්‍රවේගය Vs කියලා. හරි. ප්‍රභවයේ ප්‍රවේගය Vs. දැන් මෙතනදී ඇත්තටම Vs කියන එක කියන සමාන බිඳුව. හරි. ප්‍රභවයේ ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවේ ප්‍රභවයේ ගමන් කරාට තරංග පෙරමුණු වල ප්‍රවේගය වඩා ප්‍රභවයේ ප්‍රවේගය අඩුයි. මොකද හේතුව දැන් තරංග පෙරමුණු ප්‍රවේගය මේ තියෙන්නේ ඊට වඩා අඩුවෙන් තමයි ප්‍රභවයේ මේ හරිය තමයි ඉන්නේ. එහෙනම් මේ අවස්ථාවේ වාදය දුන් තරංග ප්‍රවේගය v කියලා ගත්තොත් v වලට වඩා කුඩා වෙනවා. හරි. vs කියන එක. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් අපි සැලකුවොත් එහෙම. හරි. මෙන්න මේ වගේ අවස්ථාවක් අපි හිතමු මෙන්න මේ විදිහට තරංග පෙරමුණු ව්‍යාප්ත වෙන රූප සරණක් අපිට තියෙනවා. හරි. මෙන්න මේ විදිහට දැන් මෙතනදී විශේෂත්වයක් තියෙනවා. දැන් මෙතනදී මේ තරංග පෙරමුණු සමගම ප්‍රභවය ගමන් කිරීම සිද්ධ වෙනවා. හරි. මේ තරංග පෙරමුණු සමගම ප්‍රභවය ගමන් කිරීම සිද්ධ වෙනවා. අන්න එහෙනම් ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා මෙන්න මේ වාතයේ දුන තරංග ප්‍රවේගය සහ ප්‍රභවයේ ප්‍රවේගය මොන වෙනවද කියලාද? සමාන වෙනවා. හරි. වාතයේ දුන තරංග ප්‍රවේගය සහ ප්‍රභවයේ ප්‍රවේගය සමාන වීම සිද්ධ වෙනවා. හරි. දැන් ඇත්තටම අපි මෙතනදී කතා කරන්න යන්නේ මේ වාතයේ දුන තරංග ප්‍රවේගයට සමාන සහ ඊට වැඩි හරි ඊට වඩා වැඩි ප්‍රවේගයෙන් යන අවස්ථා සම්බන්ධව තමයි මේ ශ්‍රොණික කීකරුම් වලදී අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් මේ වගේ අවස්ථාව කොහොමද තරංග පෙරමුණු තියෙන්නේ? හරි මම දල රටහනක් මුලින්ම ඇඳලා පෙන්නනවා මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට අපි සැලකුවොත් එහෙම මෙන්න මේ ආකාරයට ඒ කියන්නේ ප්‍රභවය ගමන් කරනවා වාතයේ දුන තරංග ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයෙන්. හරි මෙන්න මේ ආකාරය තමයි තරංග පෙරමුණු තියෙන්නේ. හරි. දැන් මෙතන ඉඳන් තරංගයක් පිට කරා ඊට පස්සේ තරංග පිට කරනකොට ඊට පස්සේ තරංග පෙරමුණ පිට කරනකොට මේ ප්‍රභවය ගමන් කිරීම සිද්ධ වෙනවා වාතයේ දුන තරංග ප්‍රවේගයට වඩා. හරි මෙන්න මේ ආකාරයෙන් තමයි තරංග පෙරමුණ විහිදීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් මොකක්ද? මෙයාටදාල වාතයේ දුන තරංග වල ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයකින් ගමන් කරනවා අපේ ප්‍රභවය. එහෙනම් අන්න v කෙනෙක් කියලා වඩා vs විශා. හරි. එතකොට ශ්‍රොණික කීකරුම් සම්බන්ධව අපි කතා කරන වෙනකොට මෙන්න මේ දෙන්නටම තමයි සාකච්ඡා කිරීම සිදු වෙන්නේ. හරි. අපි තවත් පැහැදිලි දහස් කීපයක් බලන්න ගන්න පුළුවන්. පළවෙනිහා ස්පේස් එකක් තියෙනවා. ඒ ස්පේස් එකේ මුලින්ම අඳගෙන ඉන්න මේ ටික. අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා. ප්‍රභවයක් සහ නිරීක්ෂකයෙකු අතර සාපේක්ෂ අර්ථයක් ඇති විට නිරීක්ෂකයා ශ්‍රවණය වෙන සංඛ්‍යාතය ප්‍රභවයේ සත්‍ය සංඛ්‍යාතයට වෙනස් වීම ડોક્ટર රාජකරණයේ ලෙස ඉහළ සලකා බලනවා. ඒ අනුව ප්‍රභවය මගින් නිකුත් කරන තරංගයේ තරංග ආයාමය වෙනස් වීම සිදුවන්නේ ප්‍රභවයේ චලිතවන විට. හරි. ඊට පස්සේ කියනවා නිශ්චල නිරීක්ෂකයෙකු දෙසට ප්‍රභවයක් චලිතවන විට නිරීක්ෂකයා ශ්‍රවණය වන සංඛ්‍යාතය පහ සමීකරණේ ලබා ගන්න අපි මේවා කතා කරා F සමාන F නොට් වාරය V බෙදීම V ඍණ US කියලා. හරි. මෙහි ප්‍රභවයේ ප්‍රවේගයට US සහ වාතයේ දුන තරංග ප්‍රවේගය V සමාන වූව කවරක් සිදුවේ? සමානුත් තමයි මෙන්න මේ අවස්ථාවේ. හරි. එවිට තරංග ආයාමය ශුන්‍ය කරා එවිට දැකිය හැකියි. මේ අවස්ථාවේදී විශාල තරංග පෙරමුණු සමූහයක් එකවර හමු වීම නිසා අධික වායු කැළඹීමක් ඇති. හරි. ප්‍රභවයේ ප්‍රවේගය සහ වාතයේ දුන තරංග ප්‍රවේගය අතර විවිධ
සම්බන්ධ තාවය පවතින විට තරංග පෙරමුණු පිහිටන ආකාරයේ පහත දක්වා ඇත කියලා. එතන රූප සරණක් දීලා තිනවා. ඊට අමතරව මෙන්න මේ ටික ලස්සන හදගන්න. ඊට පස්සේ අපි ඉතින් ගන්න කතා කරන්න පුළුවන්. හා ඊට පස්සේ තිනවා අපිට මේ මැත් අංකය කියන එකක් ගැන ඉගෙන ගන්න. මොකක්ද මේ මැත් අංකය කියලා කියන්නේ? හරි. මම පැහැදිලිව කියලා දෙන්න. දැන් මෙන්න මෙහෙම හිතමු. අපි හිතමු මෙන්න මේ ස්ථානයේ ප්‍රභවයක් ඉන්නවා. එයා යම් ශබ්දයක් නිකුත් කරනවා. ඒ ශබ්දය ආවර්ත කාලයක් තුළ මේ විදිහට ගෝලාකාර ප්‍රදේශයක ව්‍යාප්ත වීම නැත්නම් පැතිරි යාම සිද්ධ වෙනවා. හරි. වර්ධනය වීම සිද්ධ වෙනවා. හරි. එතකොට ඒ කාලය තුළ ප්‍රභවය නිකන් ඉන්නේ නැහැ. ප්‍රභවය දමන කරනවා. හැබැයි ප්‍රභවයේ ප්‍රවේගය වැඩි වාති දන්තරංග ප්‍රවේගයට වඩා හරි එහෙනම් ඊළඟ තරංග පෙරමුණ පිට කරනකොට ප්‍රභවයේ ඉන්නේ මේ තරංග පෙරමුණ වලට වඩා එහේ. එහෙම නැත්නම් ඈ. හරි. ඔය විදිහට. දැන් උඩ ආරම්භක පිටුව තමයි මේ තියෙන්නේ O කියලා කියන්නේ. O - කියන කිම අපි දෙවන පිටි. හරි. ආවර්ත කාලයෙන් පස්සේ පිටි. දැන් එතකොට ආවර්ත කාලයෙන් පස්සේ පිටීමේ ඉඳගෙන අපි මේ වෘතයේ මේ තල රූපයක් වගේ දින වෘතයේ ස්පර්ශකයක් අඳින. හරි. ස්පර්ශකයක් අඳහම් පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපිට ස්පර්ශකය නිර්මාණය කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහ. හරි. මේ ආකාරය. ස්පර්ශකය මෙහිම නිර්මාණය කරනවා. හරි. දැන්තර ඒ ස්පර්ශම ලක්ෂයේ වෘත්තේ කේන්ද්‍රයත් එක්ක යාකර. අපි දෙන්න තුන ඒක ලම්බක වීම සිද්ධ. හරි. මෙහෙම ලම්බක වීම සිද්ධ. ඒ වගේම ඕන නම් අපිට මේ පැත්තට උත්න් දෙන්න පුළුවන් ස්පර්ශකය. හරි. මේ විදිහ අඳ ගන්න පුළුවන්. ස්පර්ශලා ඇලෙද්දි. ස්පර්ශ. දැන් එතකොට හරි මෙන්න මේ කෝණේ අංශක 90. මෙහෙම අංශක 90ක් වේ. හරි. දැන් මෙතනදී මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයේ වීයම්. හරි. අපි හිතමු V කියලා. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය නම් මෙන්න මේ ආවර්ත කාලය ඇතුළේ යා ගමන් කරපු දුර. හරි. යා ගමන් කරපු දුර තමයි මෙන්න මේ ප්‍රමාණය. ඒ කියන්නේ මොකද්ද? V වැඩි කිරීම T. හරි. ඒ වගේම මේ ප්‍රභවයේ ප්‍රවේගය VS හා VS කියලා ගත්තොත් අපිට ඒ VS කියන එක කියන්න ආශ්‍රයෙන් මේ දුර කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? VS වැඩි කිරීම T. ඔය විදිහට කියන්න පුළුවන්. දැන් මේ මැක් අංකය කියලා කියන්නේ මොකක්ද? හරි. මැක් නම්බර් එක කියලා කියන්නේ මොකක්ද? එයාලු මොකක්ද මේ මැක් නම්බර් එක කියලා කියන්නේ? වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය සහ මේ ප්‍රභවයේ ප්‍රවේගය අතර සම්බන්ධතාවය. හරි. මැක් නම්බර් එක කියලා කියනවා ප්‍රභවයේ ප්‍රවේගීය විධීම වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. හරි. ඔන්නෝක තමයි මැක් නම්බර් එක කියලා කියන්නේ. හරි. එතකොට දැන් උදාහරණයක් විදිහට මැක් අංකය 2. මැක් අංකය 2 කියන්නේ මොකක්ද? එහෙනම් මැක් නම්බර් එක 2 කියලා කියන්නේ 2 සමානයි VS විධීම V. එහෙනම් VS සමානයි 2V. ඒ කියන්නේ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය වගේ දෙගුණයකින් ගමන් කරන ප්‍රභවය. හරි. ඔන්නෝක තමයි මැක් අංකය කියලා කියන්නේ. මැක් අංකය 3 කිව්වොත් එහෙම වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට වඩා 3 ගුණයකින් ගමන් කිරීම සිද්ධ. හරි. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයෙන් යම් කිසි වස්තුවක් ගමන් කරනකොට මැක් අංකය 1යි. ඒ කියන්නේ මොකද? VS බෙදීම V කියන එක නම් 1යි. හරි. එතකොට ඔන්නෝක තමයි මැක් අංකය කියලා කියන්නේ. මේකත් අවබෝධ කරගන්න වෙනවා. හරි. එතකොට තව සම්බන්ධයක් අරගෙන මෙහෙම ගන්න පුළුවන්. දැන් මේ මම කිව්වා මේ මෙන්න මේ විදිහට අපි ස්පර්ශිකයක් ගන්නවා. හරි. මෙන්න මේ කෝණ සම්බන්ධ කරලා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මේ කෝණය θ කියලා. මේ කෝණය θ. එතකොට අපිට sin θ සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. හරි. sin θ කියලා කියන්නේ කවුද? සම්මුඛ පාදයේ මෙන්න මේ. ඒ කියන්නේ සම්මුඛ පාදයේ v වැඩි කිරීම t. මෙදීම බද්ධ පාදයේ කවුද? කර්ණයේ කවුද? කර්ණයේ කියලා කියන්නේ මේ දුර vs වැඩි කිරීම t. මේ t කියන එක නම් කැන්සල් කරනවා. අන්න එතකොට sin θ කියන එක කියන කවුරු කියලාද? v මෙදීම vx. හරි. ඔහොම එතන ගන්නත් පුළුවන්. අපි දන්නවා එතකොට දැන් අපි මැක් අංකය m කියලා ගත්තොත් m සමානයි මොකද්ද? vs මෙදීම v. හරි. එතකොට එකයක් m කියලා කියන්නේ කවුද? එකයක් m සමානයි v මෙදීම VS කියලා ගන්න පුළුවන්. හරි. ඔන්න මේකට මේක ආදේශ කරන්න පුළුවන්. එතකොට sin θ කියන එකන සම්බන්ධ කළොත් මෙතන ඉන්නේ මොකද්ද? V දැන් අපි ගත්තොත් එහෙම එකයට කවුරු කියලාද? M කියලා ගන්න පුළුවන්. හරි. ඔන්න විදිහට ප්‍රකාශනයක් ගන්න පුළුවන් මැක් අංකේ සම්බන්ධ කරගෙන. හරි. පළවෙනිම අපි මේ මැක් අංකේ සහ මේ කෝණ අතර සම්බන්ධතාවයක් තමයි මේ ලබාගත්තු උගන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හේතු සම්බන්ධව කතා කරනවා. මුලින්ම දින තින ස්පේස් එකේ මැක් අංකය කියලා තියෙනවා. ලියලා මෙහෙම එහෙම ලියන්න. ප්‍රභවය
ගමන් කරන ප්‍රවේගය ප්‍රවේගය ගමන් කරන ප්‍රවේගය ට ප්‍රවේගය ගමන් කරන ප්‍රවේගයට වාතයේ දුලිත තරංග ප්‍රවේගය වාතයේ දුලිත තරංග ප්‍රවේගය දරණ අනුපාත දරණ අනුපාතය මැක් අංකයේ ලෙස හඳුන්වනු ලබයි මැක් අංකයේ ලෙස හඳුන්වනු ලබයි එයනුව යම් ප්‍රභවයක් වාතයේ දුලිත තරංග ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයෙන් ගමන් කරයි නම් මෙත් අංකයේ එකට වඩා අඩු වන අතර මෙත් අංකයට වඩා අඩු වන අතර වාතයේ දුලිත ප්‍රවේගයෙන් ගමන් කරයි නම් වාතයේ දුලිත ප්‍රවේගයෙන් ම ගමන් කරයි නම් මෙත් අංකය එකක් වන අතර මෙත් අංකය එකක් වන අතර වාතයේ දුලිත තරංග ප්‍රවේගයට වඩා වැඩි වාතයේ දුලිත තරංග ප්‍රවේගයට වඩා වැඩි නම් මෙත් අංකය එකට වඩා මෙත් අංකය එකට වඩා වැඩි වීම සිදු මෙත් අංකය එකට වඩා වැඩි වීම සිදු හරි ය එලිමේට් හරි මැක් නම්බර් කියලා මෙන්න මේක තියාගන්න ඊට පස්සේ මේ රූප සරහන දලා sin තීටා සහ මේ මැක් නම්බර් එක අතර සම්බන්ධයක් අපිට ලබා ගන්න පුළුවන් හරි මුලින්ම ඒකෙන් ඊට පස්සේ අපි හේතු සම්බන්ධ සාකච්ඡා කරමු මීළඟට අපි සාකච්ඡා කරන්නේ මැක් හේතු සම්බන්ධ හරි මේ මැක් හේතු කියන එකේදී අපි කතා කරන ඇත්තටම අපි කිව්වා මේ වාතයේ දුලිත තරංග ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේග වලින් ගමන් කරන වස්තු මගින් ඇතිකරන තරංග පෙරමුණු සම්බන්ධව තමයි මෙහිදී සාකච්ඡා කරන්නේ හරි දැන් මෙන්න මේ විදිහට හිතමු දැන් අපිට මෙන්න මේ වගේ ගන්න පුළුවන් දැන් අපි හිතමු මේ විදිහට ප්‍රභවයක් ගමන් කරන ඉදිරියට එයා මගින් තරංග පෙරමුණු පිටකර මම මේක ඇඳීමේ පහසු සඳහා පළමුව මෙන්න මේ විදිහට ස්පර්ශක දෙක ඇඳගෙන ඉන්නවා හරි අපි හිතමු මෙන්න මේ අවස්ථාවේ තරංගයක් පිට කරා. මෙතනදී පටන් ගන්න තරංගයක් පිට කරා. හරි. එතන යම් කාලයකට පස්සේ ඒ තරංග පෙරමුණු මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ ආකාරයට පිහිටීමක් තියෙනවා. ඊට පස්සේ පිට කරන තරංග පෙරමුණ මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට තියෙනවා. හරි. මේ ආකාරයට තියෙනවා. ඊට පස්සේ නිකුත් කරපු තරංග පෙරමුණ මේ ආකාරයට තියෙනවා. හරි. ඊට පස්සේ වස්තුව දැන් තියෙන්නේ මෙතන. හරි. නැත්නම් ප්‍රභවය තියෙන්නේ මෙතන. තර අපි තුම මෙතනදී එක්කෙනෙක් පිට කරා ඊපස් මෙතෙන් තව කෙනෙක් මෙතෙන් තව කෙනෙක් මෙතෙන් තව කෙනෙක් එතකොට ආවර්ත කාල තුනක් කතරංග පෙරමුණක් මේ කතරංග පෙරමුණක් මේ අනිත් තරංග පෙරමුණ එතකොට දැන් එතකොට මේ ආවර්ත කාල 1 2 3 4ක් තියෙනවා හරි එතකොට මෙතන t සමාන බිඳුව මෙන්න මේ ආවර්ත කාලයෙන් පස්සේ හරි ඊට පස්සේ මේ ආවර්ත කාල 2කට පස්සේ මේ ආවර්ත කාල 3කට පස්සේ හරි තරංග පෙරමුණු පිහිට ආකාර තව මෙන්න මේක තමයි මැක් හේතුව කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ වාතයේ දුලිත තරංග ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයෙන් කියන වස්තුවක් නැත්නම් ප්‍රභවයක් මගින් නිකුත් කළ තරංග පෙරමුණු පිළිදෙන ආකාරය. හරි. මේ මැක් හේතුව ගැන අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. හරි. දැන් එතකොට අපිට පුළුවන් මේ කේන්ද්‍රයෙන් මේවට මේ ස්පර්ශකනේ මම යන්නේ. එන ස්පර්ශකේ ලම්බකයක් නිර්මාණය කරන්න පුළුවන්. හරි. මේකෙන් ලම්බකයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හරි. දරන මේ විදිහට ඔන්න මෙන්න මේ දුර අපිට ගන්න පුළුවන් දැන් ඇත්තටම ආවර්ත කාල 3කට පස්සේනේ මෙතන තමයි දැන් ප්‍රවේ ඉන්නේ ඊට ආවර්ත කාලයට කලින් පිටේ දොර තරංග පෙරමුණු තමයි මේ තියෙන්නේ මේ විදිහට තරංග පෙරමුණු ටික තියෙනවා හරි එහෙනම් ඔයගලන්ට මෙන්න මේ වගේ හැඩයක් ගන්න පුළුවන් දැන් එතකොට මෙන්න මේ කෝණය තීටා හරි එතකොට අපිට සයින් එක සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් එතකොට එතනදී මෙන්න මේ විදිහට අපි ගමු දැන් වාතයේ දොර තරංග ගමන් කරනවා v කියන ප්‍රවේගයෙන් එහෙනම් මෙයා ආවර්ත කාල 3ක් වෙනවා දුරක් කාලයක් පුරා ගමන් කර තිනු එහෙනම් අපිට මේ දුර හොයන්න පුළුවන් v වැඩි කිරීම 3යි. ඒ වගේම මේක v වැඩි කිරීම 2යි t මේක v වැඩි කිරීම මොකද t. හරි ඔය විදිහට දුරවල හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කර්ණය දුරවල අපිට හොයාගන්න පුළුවන් කොහොමද? මේ ප්‍රභවය ගමන් කිරීම සිද්ධ වෙන්නේ ds කියන ප්‍රවේගය. එහෙනම් ආරම්භක පිහිටීම සහ මෙන්න මෙතන අවසාන ලක්ෂ්‍ය අතර දුර අපිට කියන්න පුළුවන් මෙයා ගමන් කරන්නේ vs කියන ප්‍රවේගයේ 3යි t කාලය. vs වැඩි කිරීම 3යි. මේ දුර අපිට හොයන්න පුළුවන් vs වැඩි කිරීම 2යි හරි මේ දුර අපිට හොයන්න පුළුවන් vs වැඩි කිරීම කවුද කියලාද t එතකොට මේ ත්‍රිකෝණ දිහා බලුවහම ඕගොල්ලන්ට පුළුවන් sin t සඳහා අගයක් හරි sin t සඳහා අගයක් ගත්තහම පස්සේ බලන්න
sin theta සහ හද ගන්න පුළුවන් මේ අවස්ථාවේ සමුපාදය 3 t දෙදීම කර්ණය අපිට ගන්න පුළුවන් කීයද 3 t vs කිය. හරි 3 t vs. හරි ඒ වගේම මේ ත්‍රිකෝණ සරකලා ගත්තොත් අපි මේ දුර 2 t v එතනට මෙන්න මේ දුර ගන්න පුළුවන් මොකද්ද 2 t vs කිය. හරි ඊළඟ අවස්ථාවේ t v බෙදීම t vs. හරි තමයි හැම එකනාගෙම මේ පොදු පද කැන්සල් කරන පස්සේ මේ sin θ කියන අනුපාතය හැමතිස්සෙම එකම ආගෙන. ඒ කියන්නේ මොකද්ද? v බෙදීම vs. හරි ඔන ඔය විදිහට ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මතක ඇති අපි බැක් අංකයේ m කියන එකනා තුන කවුරුකට v බෙදීම v vs බෙදීම v කි. හරි එහෙනම් මේ විදිහට බැක් අංකයේ පරස්පරයි. අපිට අවශ්‍ය නම් sin θ සමාන එකයක බැක් අංකයක අපිට m කියලා ගත්තොත් ඔය විදිහේ ගියන්න පුළුවන්. හරි ඔය වගේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ එතකොට ඇත්තටම දැන් මෙන්න මේ ස්පර්ශකයට ලම්බක දිශාවකට තමයි මේ තරංග පෙරමුණ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි ස්පර්ශකයට ලම්බක දිශාව. දැන් මේ වගේ ප්‍රභවයක් ගමන් කරනකොට අපි හිතමු ප්‍රභවයක් මේ විදිහට ගමන් කිරීම සිද්ධ වෙනවා. හරි මාර්ග ගමන්. එතකොට යාමගින් නිකුත් වෙන තරංග පෙරමුණ මේ විදිහට තමයි එන්නේ. පළවෙනි. හරි මේ විදිහට පහළට එනවා. එතකොට අපිට හොයන්න වෙනවා මෙන්න මේ වගේ දේවල්. හරි මෙන්න මේ වගේ පල්ලි හැංගින අවස්ථාවක් මිනිස්සෙක් ඉන්න අවස්ථාවක් නම් ඒ මිනිස්සයාට අපි මේ නොනි ප්‍රබෝධය මගින් දුරු ශබ්දය ශ්‍රවණය වීම සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මෙහෙම කතාවක් අපිට විතරද කියන්න පුළුවන්. මූලික වශයෙන් අපි හිතමු මේ මෙන්න මේ උසේ ඉඳගෙන මේ ස්ථානයේ ඉඳන් එච්චුසකින් තමයි ඉන්නේ. එහෙනම් වලි ප්‍රබෝධය මේ ස්ථානයේ ආරම්භයේ ඉන්නවා. එයා මේ දිශාව චලනය වෙනවා. හරි. එතකොට මේ මිනිස්සයා නැත්නම් මේ මිනිසාට ශබ්දය ශ්‍රවණය වෙන මොකක් හරි කාලයකට පස්සේ හරි ඒ අවස්ථාවේදී මේ යානය ආරම්භක මොහොතේ ඉඳන් x log ගිහින්. ඒ වගේම දැන් මේ තරංග පෙරමුණනේ. හරි මේ තරංග පෙරමුණ. ඒ තරංග පෙරමුණ තිරසත් එක්ක හදාගන්න ඩීටා කෝණය. ඒ ඩීටා කෝණය අපිට මැක් අංකය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් මේ කෝණයත් 3. පැහැදිලි? ඔව්. ඊට පස්සේ දැන් අපි දන්නවා මේ තරංග පෙරමුණ පිට කරාම දැන් මෙතනදී පිට කරපු තරංග පෙරමුණ මෙන්න මෙතනට එන්නේ අම්බිසි කාලයක් ගත වෙන. හරි. ඒ කාලය අපිට හොයන්න පුළුවන් මේ දුර h නම් අපි හිතමු මෙන්න මෙහෙම එයා ගමන් කරන්නේ v කියන ප්‍රවේගය. වාතයේ දුන් තරංග ප්‍රවේගයේ v නම් අපිට ඒ දුර හොයන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. පල්ලිහාට නම් s සමාන ut කියන සමීකරණය. මොකද ඒකාකාර ප්‍රවේගිනේ ඉන්නේ. පල්ලිහාට එන h දුර ඒ වගේම ප්‍රවේගයේ v වැඩි කිරීම කවුද කාලය t. එහෙනම් අපිට අවශ්‍ය නම් කාලය බලන්න පුළුවන්. ඒ කියන්නේ h දෙදීම කවුරද v කියන. ඒ තරංග පෙරමුණ පල්ලිහාට එන ගතන කාලය. හරි. ඒ වගේම තමයි දැන් මේ මිනිස්සුන්ගේ ශබ්ද ඇහෙන අවස්ථාවේදී යානේ අපේ කොච්චර ඈතින් වෙයින්. හරි. අනේ සම්බන්ධතාව ප්‍රමාණ කරනවා. දැන් ඔයාලට ඒ සම්බන්ධ මෙන්න මෙහෙම හොයන්න පුළුවන්. මොකද h කියන එක කියලා දන්නවනේ. එහෙනම් මේ උසක් h. මේ උස මේ දුර x. හරි. මේක θ. එතකොට දැන් ඔයාලට sin θ කියන එක ගැන හොයාගන්න පුළුවන් මැක් අංකයේ ඇසුරේ. හරි. අපි උදාහරණයක් විදිහට මැක් අංකයේ තුන වෙන අවස්ථාවක් සැලකමුකෝ. එහෙනම් අපිට sin θ කියන එක ගැන ලියන්න පුළුවන් කවුරුද? එක යාට 3යි. හරි. එතකොට ඔයාලන්ට දැන් sin θ දන්නවනේ. එහෙනම් tan θ හොයාගන්න පුළුවන්. පොඩි සි කෝණයක් අදගන්නවා පැත්තකින්. එහෙනම් මේ විදිහ. හරි. මේ කෝණය θ සම්මුඛපාදය අපි දන්නවා සම්මුඛපාදය 1යි කර්ණය 3යි. එහෙනම් බද්ධපාදය අපි දන්නවා වර්ගමූල 8යි. හරි. ඔය විදිහට ගන්න. එතකොට මේ ත්‍රිකෝණමිතික දැනුම පාවිච්චි කරලා අපිට tan θ ලියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයට අදාළ. හරි. එහෙනම් tan θ කියන එක නම් මුලින්ම අපිට හොයාගන්න පුළුවන් කවුරුද? සම්මුඛපාදය 1 බෙදීම මූල 8 කියන. එහෙනම් ඒකට අදාළව මෙන්න මේ ත්‍රිකෝණයට අපිට දාන්න පුළුවන්. එහෙනම් tan θ මේකේ නම කවුරු කියලාද? සම්මුඛපාදයේ h බෙදීම බද්ධපාදයේ x. tan θ දැම්ම කීයද? ඒ කියන්නේ මූල 8 සමාන h බෙදීම x. හරි. අන්න එහෙනම් x කියන එක නම අපිට ගන්න පුළුවන් කරුණද h වැඩි කිරීම මූල 8. හරි. ඔන්න විදිහට අපිට මිනිසාට ශබ්ද ශ්‍රවණයේ අවස්ථාවේදී මේ යානයේ කොච්චර දුරින් ඉන්නවද කියලා හොයාගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම ඊට හැබැයි ගණන් දිලා තිනවා මේ සිද්ධාන්තය පාවිච්චි වෙලා තියෙන්නේ. එතනදී මෙන්න මේ කාරණාවට ඉලක්කම් දීලා අහනවා. ඕලන්න පුළුවන් මේ ප්‍රශ්නේ පැහැදිලිව මේ උදාහරණය නැත්නම් මේ සිද්ධාන්තය පාවිච්චි කරලා තේරුම් ගැනීම සිද්ධ. හරි. එතකොට මේ අපි ඉගෙන ගත්තේ මැක් අංකය සහ මේ මැක් හේතුව සම්බන්ධ කාරණා. විශේෂයෙන් මේක අලුත්ම කොටසක් විශේෂ නිදේශයට එකතු වෙලා තියෙනවා. හරි. මේක ගැන දැන් කමෙන්ට් වෙන ප්‍රශ්න විභාගයට එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ සම්බන්ධව වඩා පැහැදිලි අවබෝධයක් තියාගන්න එක වටිනවා. විශේෂයෙන් මෙතන මම ලොකු දෙයක් නේ. හරි. ත්‍රිකෝණමිතිය සහ සරල සමීකරණ තමයි මේකෙදි පාවිච්චි වෙලා තියෙන්නේ. මේ තරංග පෙරමුණ ගමන් කරන ආකාරය සම්බන්ධව නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අවබෝධයක් තියාගන්න. හරි. එහෙනම් දින දින ස්පේස් එකේ මේක අඳගන්න. ඊට පස්සේ ප්‍රැක්ටිස් ක්වෙස්චන් එකක් තියෙනවා. මේවම අහලා තින්න ඔයගොල්ලන්ට ඒකත් තනියම කරගන්න හැකියාව තියෙනවා. හරි.